ලංකා කණ්ඩායමත් කොදිව් කණ්ඩායමත් අතර දෙවෙනි ටෙස්ට් තරගයේ පළවෙනි දවස් තුනේම වැඩි වාසිය ලබා ගන්න සමත් වෙන්නේ කොදිව් කණ්ඩායම. පළවෙනි තරගයටත් වඩා දඟපන්දු යවන්නන්ට උචිත විදිහට හදපු තනතිල්ලේ කොදිව් පන්දු යවන්න වැඩි වාසි ගත්තද කියලා හිතෙන විදිහට තමයි තාමත් තරගයේ ක්‍රියාත්මක වෙන්නේ. තරගයේ තුන්වෙනි දවස් අවසන්යේදී ශ්‍රී ලංකා කණ්ඩායම තාමත් ඉන්නේ කොදිව් කණ්ඩායමට වඩා ලකුණු 3ක් පස්සෙන්. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන කඩලු දෙකක් බිඳ වැටිලා ඉවරයි. ඒ දිමුත් කරුණාරත්නත් ඔසඳ ප්‍රණාන්දුත් මේ දිනම දෙවියන්නේ දුවද්දී දෙවියාමට හසු වෙලා ලකුණු පසුපසින් ඉනිම ආරම්භ කළ අවස්ථාවක දෙවෙනි ඉනිමේ ආරම්භයේ කඩලු දෙකක් ටෙස්ට් තරඟයක දෙවියන්වා කියන්නේ හිතා ගන්නත් බැරි සිද්ධියක්. ඒ දෙවියන් දැක්කම හිතුනේ අපේ ක්‍රීඩකයෝ ආතරට ඉක්මනට සමු දීලා ගෙදර යවන්න හදිස්සියට සෙල්ලම් කරනවා වගේ. ශ්‍රී ලංකා පළවෙනි ඉනිමේ ශතකයකට වඩා සම්බන්ධතාවයක් පළවෙනි කඩුල්ලට ගොඩනගලා තියෙද්දී ඉතිරි ක්‍රීඩකයෝ කොදෙව් දඟපන්දු යවන්න හමුවේ අසරණ වුණු විදිය හරිම කනගාටුදායකයි. මොකද ඉතිහාසයේ කිසිම අවස්ථාවක අපේ ප්‍රතිකරු මෞබිමේදී කොදෙව් දඟපන්දු යවන්න හමුවේ අසරණ වෙලා නැති නිසා මේ සිද්ධිය අපිට නුහුරුයි. කොහොම වුණත් තරගයේ පළවෙනි දවස් තුනේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් වුණු වැරදි හදාගන්න ලංකාවට තව දවස් දෙකක් ඉතිරි වෙලා තියෙනවා. ඒ දවස් දෙකේ ශ්‍රී ලංකාව තරගයේ පාලනය අතට ගත්තොත් තරගයේ ජය ගන්න හරි තරගයේ ජය පරාජයෙන් තොරව අවසන් කරලා තරගාපලිය ජය ගන්න හරි අපිට පුළුවන්. පළවෙනි තරගයේ අවසන් වෙලා කොදෙව් කණ්ඩායමේ ප්‍රතිකරු නික්මාර් මොන අපේ ප්‍රතිකරණ ලයිස්තුව ගැන කියලා තිබුණේ දිමුත් දවා ගත්තොත් ඔක්කොම හරි කියලා. දිමුත්ගේ කඩුල ඉක්මනට දවා ගත්තොත් අනෙක් ප්‍රතිකරුවන්ට ලොකු ඉනිම් ගොඩන ගන්න හැකියාවක් නැහැ වගේම පීඩනය එල්ල කළා අනෙක් ප්‍රතිකරුව දවා ගන්න හැකියාව තියෙනවා කියලා තමයි බොන කියලා තිබුණේ. කොදෙව් අපිගෙන හිතාගෙන ඉන්න මේ දේ පළවෙනි ඉනිමේදී නම් ඇත්තක් කරන්න අපේ ප්‍රතිකරුව කටයුතු කළා. දැන් දෙවෙනි ඉනිමේදී දිමුත් ඉක්මනට දැවි ගිහින් ඉතින් මේ ඉනිමේ කොදෙව් කියපු විදිහට අපේ ප්‍රතිකරුව අසරණ වුණොත් කොදෙව් අපිගෙන හිතාගෙන ඉන්න විදිය ඇත්තක් වෙනවා විතරක් නෙවෙයි ආතලට හොඳ සමුගැනීමක් දෙන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.